මාස දහාටකට පෙර, රුසියා විසින් යුක්්‍රේණය ආක්ක්‍රමණී කිරමින් පසුව රුසියාවට එල්ලූ දැවන්තම ප්‍රහාරය එල්ල කරමින් යුක්්‍රේණට අයත් ටෝනයානා විසින් රෘසියාාවට අයත් යුද ආම්පන්ඩ ප්‍රවාහනෙ කනුලබන ගුවන්්‍යාන හතරක් විනාශකරතිබෙන පා. පෙේදා රාත්‍රය යුක්්‍රණය විසින් පටහිරු රෘසියාවේ සිකෝ ගුවන්තුට පොලට එල්ලකර ඇති. මෙම ඩෝනයාන ප්‍රහාරෙන් ගුවන්තුටපොලේ නවතාතිබු එකොල්හයි හැත්තැහයවර්ග යුද ගුවන්ඥාන හතරක් විනාශ කර ඇති බව රෘසියානු මාතය පවසනවා. මෙම ප්‍රහරෙන් සිදුවූ දේපළහානිය තක්ෂියඩු කිරීමම් සඳා රෘසියයානු බලධාරෙන විසින් ප්‍රහාරයට ලක්කු සෙකෝ ගුවන්තුට පොලේ සියලගුවන් ගමන් අත්හිටවා තිබෙන පා. යුක්‍රේණය විසින් රුසිාවට මෙම දෝන ප්‍රහාර එල්ලකර ඇත්තේ යුක්්‍රන හමුදාවන් විසින් රෘසියා විසින් අල්ලාගෙන තිබූ සැපොරසියා කලාපේ කොටසක් නැවත අල්ලාගෙන දින දෙක් ගතුූ පස්වයි. ෘුසියා විසියන් යුක්්‍රේන ෝනය න ්‍රහාරයට පිළිතුර වශයෙන්, යෝක්්‍රේනය අගනුවර වන කිව්නග්‍රේට එල්ල කළ මනිසල්ල ප්‍රහාරයකින් පපුත් කලයන්ද දෙදිනකු මියගොස් සැතිබව වාර්තාවේ. මෙ අතර එකක සතිය සිදුව පුත් කලික චට්ට්‍යාන අනතරකින් මේග වැැක්නර් කොලි හමුදාවේෙන් නායක යවගනි ප්‍රගසින්ගේ අවසන් කටේතු රෘසිාවේ පිටි. ඔහුගේ උපන් ප්‍රදේශය සුසාන භූමයකදී පවුලේ සාමජිකයන්ගේ හා සමී පහිතෝතුන්ගේ සාහභාගීත්වෙන්, අප්‍ර සිද්ධිය පවත්තුවා ඇතිබා විදස්මාධය පවසයි. රෘසිාවේ ශාන්ත පිටස් බර්ගක් නකර, සුසාන්න භූමේද පෙරෙදා දිනේ බාහිර පුද්කලයන්ගේෙන් තොරව පවලේ සාමාචිකයන් හා සමීප හිතවතුන්ගේ පමණක් සහභාගිත්වෙන් මේගේ හැට දේහැ වැරදි ප්‍රගසින්ගේ අවසන් කටේතු සිදුකර ඇතිබා වාර්තාාවේ. ප්‍රගසින්ගේ අවසන්කටේ සිදුවන අවස්ථාවේ සුසාන භූමියයට බාහිරින් පුදකලයන් ඇතුළුවීම වැලැකීමම් සඳහා ෘසියායන් ාතික ආරක්ෂක බලකායට ඇත් ටයන් රැකවල්ලා සිටි බවත් රුසියාන්නු ජාතික දජේ හා වැැක්නර් කුලි හමුදා වෙද්දජය, මල් කල්ඹවල් වලින් ආබර්ණය කර ඇති ප්‍රිගුසින්ගේ සොහොන්කො ඇසල ඔසවා ඇති බව. රුසියාන්නු මාධ්‍යය විසින් වාර්තාකරතිබුණා තත්වේ එසේ වෙද්දී තායිවානේ ස්වාධීන රජ්‍යයක් ලෙස ක්‍රියාත්මකුවත් ජග සංගිධානය විසින් රටක් ලෙස පිළිනොගන්නා රටකේ ඒ සත් ජාතින්ගේ ආරක්ෂකමන්්ඩලේ. ත්‍ය සාමාජකෙකු වන චීනය තයිවානය තමරටරඇත් ප්‍රාන්තයක්ට සලකන පැවිනි. එක් නම්සේ හැත්තෑ නමයමසරේ ඇමෙරිකානු චීන සමඳතා යලි ස්ථාපිති කරලීමේදී ඇතු එකඟතාවේ වයේ ඇමෙරිකා විසින් තයිවානයට රාජ්‍ය ත්‍රාන්තිික වරප්‍රසාද ලබානොදේමයන කරුණකි. එහෙත් ඇමෙරිකා චීන වෙළඳ යුද්ධය සමග සවියල්ල වෙන ස්වමින් පවති. තයිවන් රජේ ඉහළපළේ නායකයන් ඇමෙරිකාව දැන්තාවකාලික නැවතුන් පොළක් ලෙසද භාවිතා කරනවාා. එෙන්ම දකුණු චේන මුහදේ ඇමරිකාන යුදනවකා සැරසරීම දැන් සාමාන්‍ය සිදධයක් පවට පත්තී තිබේ. මේ වාතාාවරණය හමුවේ ඇමෙරිකාේ චෝබයිඩන් පාලනය මගින් නව පියවරකට එලබ ඇතිබව වාර්තාාවේ. ඒස්රි රාජ්‍යක් වෙත යුදධ ආදර ලබාදීමේ පදනව භාවිතා කරමින් ඇමරිකාාවෙන් තයිවානයට යුද්ධ ආදර ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ. මෙය නීත වශ්‍යයෙන්ම චේනය ප්‍රකෝපයට පත්කරන පියවරක් පව විචාරකයන් පවසන පා. බයිඩන් පාලනය මගින් අනුමත කළ මෙමපියවර පිළිබඳව එක්සත් ජනපද කොග්‍රස් කමිටු දනුවත් කරඇති බව, ප්‍රොයිටර් වාර්තා කලා ෆෝරින් මිලටරි ෆයිනෑස්ට නැතිනම් විදේශ හමුදා මූල්ලේ වැඩසරහණයටතේ ඇමරිකා විසින් ආරම්බේදී ඩොලමිලේන අසුවක යුදාදාාර ලබාදීමට අදහස් කරන පව එෙස කොගඩස් කමිටු වෙත දැනුම්දී තිබෙනපා. එමගින් තයිවායේ සුවන් ආරක්ෂක හැකියාවන් මෙන්ම සමුද්‍ර ආරක්ෂණ ධාරිතාවන් වැඩි දියුණුුවන පව. යිඩන් පාලනේ කොංග්‍රෙස් මන්ඩලට දැන් වාතිබේ. ස්වාධීන ොටැක්ෂේ සලකා මෙරට යුද්ධ ආදාර ලබාදීම පියවර ප්‍රසාධයටලක් කරමින් අදහස් දක්කු තයිවාන ආරක්ෂක මාත්ත්‍යයක්න්ශය ප්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදේ පවතිනනී තීතියටතය දෙනටමත් තයිවානේ ප්‍රහාරක හැකයාාවන් ශක්තිමත් කරලීමේ උදෙසා දායක වී ඇති බවයි. මේ අතර දකුණුකරියාවේ හමුදා ඉලක්ක වෙත නි්‍යෂ්ටික ප්‍රහාර අනුකරණය කිරීම සඳහා දිදර පාශලි බැලස්ටික් මැල්ල දෙක් එල්ල කළ බව උතුර කොරියාව පවසයි. එයටට රාජ්‍ය මාධ්‍යිය පැවසුවේ එක් ර්ජනපදය කලාපේට උපයමාර්ගික, බෝම්බ හෙලනයාන යදවීමටේර හිව අනුතුර ඇඟවීමක් ලෙස මෙම පරීක්ෂණ සිදුක ඇති බවටයි. ඒදී මිසයිල්ල දෙකක් මුහදට පතිතුූ බව දකුණු කොරියාවද නිරීක්ෂණයකර තිබෙනවා. දියත් කිරීමේ දකුණු කොරියාව සහ ක්සර්ජනපදය විසින් වාර්ශික පවත්වනු ලබන ඒකා බක්්ද හමුදාද අභ්‍යාස වලට සමගාමීව සිදුකර තිබෙන පා. උතුර කොරියාව දිගු කලා තිසේ මෙම අභ්‍යා යුදධ පෙරහුරුවක් ලෙස හිෙලා දැකඇත. මේ අතර ගැබොන් රාල්චේ ලසිියතරගත් බව එරට හමුදා විසින් ප්‍රකාශ්කර තිබෙන පා. හමුදා න ලධාරෙන් ගැබොන්හි චාතික රූපවාහනි අමතිමින් සඳහන් කරන්නේ හමුදා විසින් ගැබොන්හි බලය ලබාගත් පවයි. චනාධිපති, බොග ජයග්‍රහක ඇලෙස ්‍රශයට පත් කලසෙනසුරාදා පැවැති මතිවර්ණය පපති පලද, ඔවුන් අවලංගු කරන බව සඳහන් කර ඇත. ජනාධපති අලිබොන්ගෝ රජය පෙරලා දමීමෙන් ඔහගේ පවලවිසින් වසර පනස්තුනක කාලයක් ගැබොන්හි බාලය අල්ලාගෙන සිටීම අවසන් වණු ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරති බෙන පා. අද එට හම්මුදාව සොල්දාාදුවන් දොළොස් දෙනකු රූපවාහිනී පිෙනී සිට අතර වුන් තිවරණය පතිඵල අවලංගු කරන බවසා ජනරජයේ සියලුම ආයතන විසරුවාහරණ බව නිවේදනය කළා. නැවත දෙනුම් දිනතුරු රටේ දේශුසේම වසසාදමා ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවාා. වර්මාන පාලනයට තිත්තබීම හරහා සාමය ආරක්ෂා කිරීමට තීරණය කර ඇති බව හමුදාව සඳහන් කළා. ප්‍රාට අවුල් ජාලයකට පත්වීම සමාජ සහද්ජීවිනේ පිරිහියාම මෙමගින් පැලකුණු ඇති බව. හමුදාවේ විශ්ාසේවීති බෙනපා. මේ අතර ආසන් න මැතිවරර්ණේ සේම ගැබෝන්හි මීට පෙර පැවැති මැතිවරණද, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ සහිතෝ පැවැති ඒවා බවට විවිධ පාර්ශවලින් චෝදනා එල්ලවීති බෙනවාා. බොහ චන්ද මධ්‍යස්ථානවල තමන්ගේ නම සඳාන් චන්ද්‍රපත්‍රිකා අනුමැති බවට විපක්ෂේ පදාන අපේක්ෂක ඇල්බට් ඔන්ඩෝ සප පමණිලි කරඇත. එසේම ජනාතිපතිවරණයෙන් ඉවත්තුූ ඇතම්මයිගේ නාමයන්ද, න්ද්‍ර පත්‍රකාාවල තිබී ඇති අතර චන්දය ආවර්ණෙකිරීමම් සඳ විදෙස් මාත්‍යවල පැමණීමද තහනම් කරතිබව වාර්තාවේ. චන්දවමසීම අවසන්න විඩ රජය විසින් ඇන්දිර නීතිය පැනවීම ස අන්තරජාල ප්‍රවේශය අත්හිටි වන පවටද නිවේධනය කර තිබුණා මේ අතර හයිටි රාජ්‍යය අපරාධ කලි සාමාංචිකන් අතරේ දරුණු ගැටුම් ආරම්භ වී ඇති බැවින්, හැකි ඉක්මනින් එරටින් පිටවන්නයි ஹටියය සිටන ඇමெරිකානුුවන්ට ஹයිටි ඇමරිකන් තානාාපති කාරෑලේ අනතුරුවන්ගවාතිබේ. හිටිය යනු අරබුදලසක් හේතුවෙන් අව නීතිය රජයන රාජයකිී. හයිටියයට නිරන්තරයෙන් මානුෂී ආදර ලබාදීම සිදුවනවා. හයිටයට මානුෂී ආදර ලබාදින ප්‍රධාන රාජ්‍යයන් පන්නේ ඇමෙරිකාවයි. මෙ වනවිට හයිටිය අපරාධ කල් ලනිසාමාචිගැන්තරේ දරුණු අවිගැටුම් නිර්මාණය වීතිබේ. එම ගැටුම් හේතුවයෙන් ලක්ෂ දෙකට වැඩි පිරිිසකට උන් හිටිතැන් අහිමුණු පවද පැවසේ. හයිටිය ජනගහනේ මිලියන පහයිදශම දෙකකි. මෙ අත්‍ර දිදස්දාසය වසරේ පුද්ගලයන්තුන් සේකට වැඩි පිරිසක් මේගිය සිය ගරනකට තුවාර් සිදු කළ ඉරාකේ බැක්ඩැට්නුවර වාහන බෝම ප්‍රාරයකට සම්පන්ධ බවට වැරදිකරුවන් වු පුද්කලයන් තිදනකෝ. ඉරකය එවිසින් එල්ලා මරා දමනලාදී. ඉස්ලාමියය ශුද්ධූ රාමසන් මාසය තුළ ජනතාව රාත්‍රයක විනෝධ විමින්ස් ටිය ඇද මෙම බෝම්බේ පුරා ගොස්තිබුණා. දෙදස්තුනේදී එක්සත් ජනපදය ප්‍රමක ආක්්‍රමනෙන් පසු. ඉරාකයේ සිදුව මාරන්තිික තනි බෝම ප්‍රහර්මයලෙස් සැලකේ. ඉස්ලාමි රාජ්‍ය සංගධානේ ප්‍රහාරෙන් සිදු කළබව පිළිගැනඇත. අිය සංවිධානේ පරාචයට පත්වී භූමිය පාලනය ඇතිවී ඇතත් තවමත් ඒ ක්‍රියාකාරීව පවති. මර්ණදඩුවම ක්‍රියාත්න කිරීම ඉරිදා හෝ සඳදා සිදු කළ බව අගමැති මොහොමටක්ශියයා අල් සුඩානිගේ කාර්ෑලේ පවසයි. එය මර්ණදන්නෙ ලක්කුවන් නම් කරනඇත.